ප්‍රශ්න පිට ප්‍රශ්න මොනවා කරන්නද සමාජයේ තව එකෙක්ව බේරගන්න පුළුවන් නම් අපිට ඒ වෙනුවෙන් මොන මඩ කඳු පිටින් ඇහිලා පාත් කරත් මොන දේවල් කිව්වත් ඉදිරිපත් වෙනවා යන හිරගේක යන්න මොකද අපි දන්නවනේ අපි කරන දේවල් ඒඳ කිසි ගැටලුවක් නැහැ මගේ සහෝදරයෙක් වීඩියෝ එකක් කරලා තිනවා මම ඒ වීඩියෝ එක අහන්න දෙන්නම් මොකද මං හිතනවා මම ඒක කියනවට ඇදී ඒ වීඩියෝ එකේ අදාළ කරුණු ටික තිනවා මං ඒ වීඩියෝ ඔයගොල්ලන්ට පෙන්වන්නම් ඔයාටත් කියනවා පුළුවන් නම් මේ කෙනාව හොයා ගන්න ඔයා මේ කෙනා ගැන දන්න තොරතුරක් තිනවා නම් දැනුවත් කරන්න මොකද ඒක ඕගොල්ලෝගේ වගකීමක් අහමු වීඩියෝ එක මගේ ආදරණීය යාළුවනේ මං අද ඔයගොල්ලන්ගේ ඡෝඩේ උදව් බලාපොරොත්තුෙන් ආවේ
පැහැදිලි ලෑස්ති මම දැන් මේ සහෝදර ගන්නවා කියන මේ වෙද්දී ඔබත් වීඩියෝ එළියට දේවයි ඔබ ඔබ කතා කරයි අපිට ඕනේ මෙයා හොයාගන්න කොහෙද ඉන්නේ කියලා හරියට දැනගන්න මොකද මුන් සමාජ නිර්වචක ලයුතුයි නැත්නම් අපේ ගෑනු කී දෙනෙක් මුන් නිර්වචක කරයි දන්නේ පොඩු ළඟටයි දන්නේ වීඩියෝ ගයි දන්නේ නැහැ සයි බොහෝ වේවා සුබ දවසක් මේ කතාව හොඳින් අහගන්න ලංකාවේ ඉන්න කට්ටිය සහ මැද පෙරදිග රටවල ඉන්න කට්ටිය. හරිද? ඔයා මැද පෙරදිග රටකට එන්න ලොකු ආසාවකින් ඇති. හරිද? ඔයා ඒ ආසාව හින්දා ඔයා මේ මැද පෙරදිග රටවල ඉන්න උංගෝල්ලෝගේ යාළුවන්ට නැත්තම් නැන්දලා මාමලා අයියලා අක්කලා කියාගත් අයට ඔයා විශ්වාස කරලා පණිවිඩ කියලා ඇති. ඒ මිනිස්සු කියලා ඇති හරි මං ඔයාලට වීසා එකක් දෙන්නම් අරක මේක බොරු බයිලා ගොඩක් කියලා ඇති මම දන්න තරමට ඒ මම කියන විදිහට මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මං ගැන මොනව හිතයිද කියලා ඔය කියන කිසිම සුරංගනා වදන් දෙන කෙනෙක් ඔය වීසා එකක් ගන්න එච්චර උත්සාහ කරන්නේ නැහැ හරිද මොකද ඒ මිනිස්සුන්ට වීසා එකක් ගත්තත් ඒ මිනිස්සු මීයක් කඩන්නේ අතලේව කන්න නෙමෙයි හරිද අනිවාර්යෙන් ඔය වීසෙහෙකට යම් කිසි මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ අය කර ගන්නවා ඒ අය කරන වගේම ඕගොල්ලන්ටත් දෙනවා ඇති ඒ හින්දා කවදාකවත් S2කට නොදකපු වීසෙහෙකට කිසිම මිනිහෙකුට කිසිම කාන්තාවකට නොදන්න පුද්ගලයන්ට මුදල් දෙන්න එපා දැන් කියයි අනේ ඔයා කිව්වට අපිට ඒ අයියා වීසෙක එවනවා ඒ අක්කා වීසෙක එවනවා කියලා නෑ එහෙම වීසෙක එවනවා නම් ඕගොල්ලෝ ඒ වීසෙක අතට අරගෙන ඒ වීසෙක ඔරිජිනල් වීසෙකක්ද කියලා බලලා ඒකට සල්ලි දෙන්න ඕගොල්ලෝ එතකොට ආරක්ෂිතයි නොදන්න පුද්ගලයන්ට අතන රැකියාව දෙනවා මෙතන රැකියාව දෙනවා කියලා ඕගොල්ලොන්ට වීසෙ එවන්නම් කියලා ඕගොල්ලොන්ගෙන් සල්ලි එකතු කරන ජාවාරංකාරයොන්ට ඕගොල්ලෝ අහු වෙන්න එපා. ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි TikTok වල YouTube වල Facebook වල වීඩියෝ එකක් පළ කරා යම් කිසි කාන්තාවක් විසින් තවත් පුද්ගලෙක් එයාට මුදල් ගත්තා කියන පදනම මත අන්තර්ජාලයේ තියෙච්ච වීඩියෝ එකක් අපි ගත්ත දෙයක් නෙමෙයි. ඒගොල්ලොම දාලා තියුණ අන්තර්ජාලයට ඒ වීඩියෝ එක අරගෙන අපි දැම්මා. ඒ දැම්මට පස්සේ ඉතින් මේ මිනිස්සුන්ට මේ වීඩියෝ එකෙන් ගොඩක් අපහාස වෙනවලු. උඩ බලාගෙන කෙල ගහන්න ඉස්සෙල්ලා වැටෙන්නේ Tamange මූණට කියලා දැනුවත් වෙලා ඒ දේවල් කරන්න ඕනේ. හරිද? අහක යන නයි අස්සේ දාගෙන පස්සේ කනෝ කනෝ කියලා කෑ ගැහුවට වැඩකුත් නැහැ. ඒ හින්දා මේ දේ සම්බන්ධයෙන් අපිට හිතුණා පොඩ්ඩක් හොයලා බලන්න. හරිද ඉතින් මේ දේ හොයාගෙන යනකොට දැන් අපිට එන තොරතුරු අනුව ලැබෙන දේවල් අනුව මේ පුද්ගලයා මුලින් කියන්නේ මේ පුද්ගලයාට මම කතා කරපු සිද්ධිය මම කියනවා මෙයා මට කිව්වේ මෙයා ඉන්නේ ෆාහියල් එකේ මෙයා එක්තරා කම්පැනි එක වැඩ කරනවා කම්පැනියේ නම කියන්නේ නැහැ මෙයා ඉන්නේ ෆාහියල් එකේ ගතා තුනේ කියලා තමයි කියන්නේ මෙයාට රටින් රටට යන්න පුළුවන් එහෙම අවසරයක් තියෙන කෙනෙක් ඔය කියන්නේ එයා හොඳ පිළිගත් පුද්ගලයෙක් කියලා තමයි එයා කියන්නේ හරිද ඉතින් අපිත් හෙන ගොනා වගේ මේක අහගෙන ඉඳලා මම මේ පුද්ගලයාට මුකුත් අභියෝග කරේ නැහැ එකම අභියෝගයයි එක ෆෝන් එකක සාක්කියකුත් තියාගෙන මම මේ පුද්ගලයාට කිව්වා ඔයාට පුළුවන් නම් මට වීඩියෝ කෝල් එකක් අරගෙන ඔයාගේ බතාකක පෙන්වන්න ඔයා ඉන්න රට ඔච්චර සිංහනාද දෙන සිංහෙක් වගේ රූපයක් තියෙන නරියෙක් ඒ දේ කරේ නැහැ ඉතින් මේ වෙනකොට එයා TikTok එකට වීඩියෝ දාගෙන එයා සුද්ධවන්තයා කියලා පෙන්눔 කරන්න ලොකු දර්ශන සෝබන දානවා. එයා එහෙම කරන්නේ මේ පුද්ගලයා අර කාන්තාවකින් විතරක් නෙමෙයි මුදල් අරන් තියන්නේ තවත් කාන්තාවන්ගෙන් සහ පිරිමි පුද්ගලයන්ගෙන් මුදල් ගත්තා කියන දේ දැනුවත් වෙලා ඉන්න නිසා. ඉතින් දැන් මෙයා තවමත් අර කාන්තාවට කතා කරනවා. අනුන්ගේ මගුල් අපිට නවත්තන්න බෑ. අපි නවත්තන්න යන්නේත් නැහැ. තොපි කාවාරි විශ්වාස කරලා සල්ලි දීලා තිනවා නම් ඒ තොපේ සල්ලි. අපේ සල්ලි නෙමෙයි. අපිට පුළුවන් තොපිට දෙන්න එපා කියන්න. හරිද? අපි කවදාකවත් අපිට බෑ
මොකද උඹලට සත්‍ය ප්‍රේම බුංග රාජෝ දැක්කන් පස්සේ ඉන්න තැන අමතකයිනේ ප්‍රේමේ මත් වෙලා උම්මාද ලෝකේ කැරකිලා අන්තිමට බල කණේ පාරක් ගහලා කලන්ත දාලා බිමට වැටුනාම තමයි මල් ලෝකේ මහා බුංග රාජයා කරපු දේවල් මතක් වෙන්නේ හරිද එතකොට උඹට රිදිලා ඉවරයි වැදිලා ඉවරයි ඉතින් මේ කාන්තාවටත් මම කතා කරා මේ කාන්තාවට කතා කරමින් පස්සේ මේ කාන්තාවත් අනේ ඉතින් මම තව සාකි දෙක තුනක් තියාගෙන තමයි එයාටත් කතා කරේ ඒ කතා කරපු දේවලුත් සියලු දේවල් අපි දන්නවා ඉතින් මේ දෙන්නගේ අතරේ මොකක් හරි මොන හුටපටයක් තිබුණත් අපිට අදාළ නැහැ අපි 얘 ගැන හොයන්න යන්නෙත් නැහැ. දැන් ඉතින් ඔය සුදු මහත්තයා බොරුවට TikTok එකට මගේ නම කියාගෙන සුරංග අයියාගේ නම කියාගෙන එතකොට කෝවිතගේ නම කියාගෙන බොරුවට වැළලෙන්න හදන්න එපා මහත්තයෝ. මොකද උඹට වරදක් කරේ නැත්තම් උඹට ඉන්න පුළුවන් පාඩුවේ. උඹට අර ගෑණිට කෝල් කරලා ඔයා මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා වීඩියෝ ගෙන්නගෙන උඹගේ TikTok එක පළ කරලා උඹ නිකන් සිංහනාද දැම්මට උඹ වීරයෙක් වෙන්නේ නැහැ. මොකද රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගොන්නු නෙවෙයි හරක් නෙවෙයි. මොකද කෙනෙක් හැරෙනකොට අද කාලේ මිනිස්සු ගැන මේ රටේ ඉන්න මිනිස්සු දන්නවා. ඉතින් අර කාන්තාවත් අතනදී බොරුවක් කියලා තිනවා. පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි ඕන දෙයක් වෙන්න නේද ඉතින් අර කාන්තාව දීලා තින්නෙත් දිනාර් 100යි රුපියල් 114400 ගාණක් මං හිතන විදියට මොකද දිනාර් එකක් කැපෙනවනේ ඉතින් 99යි දාලා තියෙන්නේ ඉතින් ඔය කතාව යනකොට අපිට ඉතින් අර දාපු වීඩියෝ වලට එක එකනා කතා කරලා අපිට අර කියන චරිතය ගැන අර කියන සුදු මහත්තයා ගැන එක් එක් තොරතුරු ලැබුණා. ඉතින් අපි ඕවා ගැන හොයන්න ගියේ මොකටද කියලා දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ සංචාරක කුරුල්ලෝ රටින් රටට පියාඹලා අහිංසක මිනිස්සුන්ට වීසා දෙනවා කියලා අහිංසක ගෑනුන්ට කතා කරලා ආදරේ පෙන්නලා ඒ මිනිස්සුන්ව නිර්වත් කරලා යම්කිසි දර්ශන තියාගෙන ඉඳලා ඒ මිනිස්සුන්ව බ්ලැක්මේල් කරලා බය කරලා වීඩියෝ අරගෙන ඒ මිනිස්සුන්ගෙම ගත්ත සල්ලි ඒ මිනිස්සුන්ට නොදී බ්ලොක් කරන මේ වගේ කාලකන්ණි අපතේ මේ සමාජයට පෙන්නුම් කරන්න ඕනේ. මම උගේ වීඩියෝ එක දාලා මම උගේ ෆොටෝ එක දාලා මේකේ වැළලෙන්න ඕනේ නැහනේ. ඒ පින්තූරේ දැන් ඕගොල්ලෝ මේ වෙනකොටත් දැකලා තියෙනවා. දැන් කවුරු හරි කියයි ඇයි බම්මල්ලි උඹ ඉතින් ඒක පින්තූර දැම්මේ නැත්තේ කියලා. කොහේවත් අච්චාන හාල් පාරු කාලකන්ණියෙක්ගේ පින්තූරයක් මම මොකටද දාන්නේ? මම දාන්න ඕන දේ දාන වෙලාවට දාන්නම්. මොකද මේක මට හරියට තාමත් 100%ක් තහවුරු කරගන්න බැරි කාරණා දෙක තුනක් මෙතන තියෙන නිසා. ඒකට හේතුව තමයි මෙය මං කිව්වා වගේ අර මෙයා සල්ලි යවල තියෙන රිසිට් වල එකම account එක එකම නම. ඒව සමානයි. ඉතින් අර සල්ලි දීපු මිනිස්සුන්ට අපි කියනවා ඕගොල්ලෝ ගන්න මොනවා හරි සාක්ෂියක් තියෙනවා නම් මේ පුද්ගලයා කියපු දේවල් ඕගොල්ලෝ ළඟ මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලෝ දාපු බැංකුකොල අපිට එවන වගේ ඒවා සත්‍යා තත්ත්වය පැහැදිලි කරගන්න අපිට මොනවා හරි සාක්ෂිත් ලබා දෙන්න. මොකද දැන් මේ පුද්ගලයා අනේ අම්මේ ලොකු ටෝක් දෙනවලු. මානව හිමිකම් උනත් යන්න පුළුවන්ලු අපිට විරුද්ධව. මානව හිමිකම් තියෙන්නේ අපි වගේ උන්ට යන්න තමයි. මොකද මානව හිංකම් යන්නේ ඉස්සෙල්ලා තොපි වගේ කාලකන්ණියෝ මේ සමාජයට හඳුන්වා දෙන්න ඕනේ. පොත්ත සුදු පාටට ඉඳලා ඇඳුම සුදු පාටට හිටියට උඹලගේ පපුවේ තියෙන්නේ අර මාස 4-5ක් පැදපු තාර වගේ පපුවක් නම් තියෙන්නේ උඹල වගේ කාලකන්ණින්ට මේ වගේ කතා කරන්නම ඕනේ. හරිද? මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ මේ පුද්ගලයා ගැන මොනවා හරි තොරතුරක් තියෙනවා නම් අපිට කතා කරලා කියන්න. මොනවා හරි දෙයක් ඕගොල්ලොන්ට කියලා තියෙනවා නම් අපිට කතා කරලා කියන්න. දැන් කියයි උඹලා මේ රටේ පොලිසියද කියලා. නෑ අපි මේ රටේ පොලිසිය නෙමෙයි. හැබැයි එයා මේ රඟපාලා තියෙන විදියට මේ ලෝකේ තවත් මිනිස්සුන්ව අමාරු වැටෙන්න දෙන්න බෑ. ඉතින් දයාබර අම්මේ තාත්තේ ඕගොල්ලොත් බබ්බු නෙමෙයි. ඕගොල්ලෝ යම් කිසි කෙනෙක් එක්ක කතා කරනවා නම් ඒ කෙනාගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනාගේ වයස ගැන චුට්ටක් හිතන්න. අවුරුදු 32ක් වෙන මම දැක්ක එක තැනක 31ක් කිව්වා 32ක් කිව්වා දැන් 34ක් කියනවා. තව ටික දවසක් යනකොට කීයක් වෙයි දන්නේ නැහැ.
ඉතින් මේ මං කියන්නේ ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක අවසානයේ තියෙනවා තව වීඩියෝ එකක් ඒකත් බලන්න. මොකද මේ කාලකන්නෙන්ට දිය යුතු දඬුවම දෙන්න ඕනේ. සියලු දෙනාම පරිස්සමින් ඉන්න පුසන්නයි හැමෝටම.